ඇමරිකාවට යන්නේ නැද්ද? කැනඩාවට යන්නේ නැද්ද? ඔස්ට්‍රේලියාවට යන්නේ නැද්ද? මම ඒගොල්ලන්ට කියනවා මම මගේ ප්‍රමුඛතාවය මං හඳුනාගෙන තියෙනවා. මගේ අරමුණ කොහොම හරි මේ රටේ පාසල් 10126ට ගිහිල්ලා අඩුපාඩුකම් ටික හොයලා බලලා මේ රටේ 41 ලක්ෂයක් රජයේ අධ්‍යාපනයෙන් පෝෂණය වෙන පාසල් 10126ක ඒ දූ දරුවන්ට ශක්තිය ලබා දෙන. දැන් මං අද ඇමරිකාවේ යනවා වෙනුවට කිව්ල කනිෂ්ඨ විද්‍යාලයට ආපු එක හොඳයිනේ. දැන් ආපු එකෙන් ලක්ෂ 10ක සුහුරු උපකරණත් ලැබුණා. ඒ වගේම නර්තන කණ්ඩායමට අරමුදලුත් ලැබුණා. එතනින් අතර වෙන්නෙත් නැහැ. මං අද වැදගත් පණිවිඩයක් අරගෙනයි මේ පාසලට ආවේ. මේ වසර අවසන් වන්නට පෙර අපේ රටේ තිබෙන රජයේ පාසල් 10126ම සුහුරු පාසල් බවට අපි බිහි කරනවා පත් කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපේ ප්‍රතිපත්තිය තමයි සුහුරු අධ්‍යාපනය, සුහුරු පාසල, සුහුරු ශිෂ්‍ය, සුහුරු තාරුණ්‍ය, සුහුරු පුරවැසියා, සුහුරු රට, සුහුරු ගෝලීය පුරවැසියා. ස්මාර්ට් එඩියුකේෂන්, ස්මාර්ට් ස්කූල්, ස්මාර්ට් ස්ටුඩන්ට්, ස්මාර්ට් යූත්, ස්මාර්ට් සිටිසන්, ස්මාර්ට් කන්ට්‍රි, ස්මාර්ට් ග්ලෝබල් සිටිසන්. මේ අධ්‍යාපන ක්‍රමය අපි සම්පූර්ණයෙන් වෙනස් කරනවා. මේ විෂය නිර්දේශය කරිකියුලයි සිලබයි හරහා අපේ රටට ගොඩ එන්නට බෑ. අපි මේ දුවා දරුවන්ට කරන්නේ බලවත් අසාධාරණයක්. මේ යන විදියට යනවයි කියන්නේ මේ දූ දරුවන්ගේ මානව අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. මොකද ස්මාර්ට් ස්කූල් කියන්නේ රටේ පාසල් 10126ම විශිෂ්ටයින් බිහි කරන කේන්ද්‍රස්ථාන බවට පත් කරනවා. සෙන්ටර්ස් ඔෆ් එක්සලන්ස්. හැම පාසලකම English language laboratories අපි ආරම්භ කරනවා. ඉංග්‍රීසි භාෂා විද්‍යාගාර. දැන් බලන්න මේ අපි දෙන තෑගිත් එක්ක මනලසේකර ඩික්ෂනරිස් පහකුත් දෙනවා. මොනවටද? දූ දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතාවය, දක්ෂතාවය, සාක්ෂරතාවය ප්‍රවර්ධනය කරන්න. ඩිජිටල් ශ්‍රී ලංකාව බිහි කරන්නේ කොහොමද? ආණ්ඩුව කියනවා තොරතුරු තාක්ෂණ උගන්වන්න ඕන 6-13 දක්වා පමණයි කියලා. ඒක අපි සහමුලින්ම වෙනස් කරනවා. තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ඒ අවශ්‍ය මානව සම්පත්, භෞතික සම්පත් එක්ක අනිවාර්ය විෂයක් බවට පත් කරලා ඉගෙනීමේ කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් අපි ක්‍රියාත්මක කරනවා. මේවා කියනකොට සමහරෙක් උසිගන්නන්න පුළුවන්, මේ දූ දරුවන්වත් මහපාරට බස්සන්න පුළුවන්, ගුරු බවතුන්වත් මහපාරට බස්සන්න පුළුවන්. මම කියන්නේ ඇත්තද? මම කියන්නේ නිවැරදිද? මටත් උනේ දැක බලාගන්න මේ කිවුල කනිෂ්ඨ විද්‍යාලයේ දූ දරුවන් 192 දෙනම හොඳ ඉහළ මට්ටමේ ගුණාත්මක භාවයෙන් උසස් ඉංග්‍රීසි භාෂා හැසිරීමේ කුසලතාවය, දක්ෂතාවෙන් හෙබි දරු පරපුර බිහි කරන්න. ඒකයි අපේ ඉලක්කය. ඒකයි අපේ අරමුණ. ස්ටීම් එඩියුකේෂන් වලට අපි මුල් තැන දෙනවා. මොකද ස්ටීම් එඩියුකේෂන් කියන්නේ? සයන්ස්, ටෙක්නොලොජි, ඉංග්‍රීසි, ඉංජිනියරිං, මැත්ස්, මෙඩිසින්, ලෝ, එන්වාර්මෙන්ටල් සයන්සස්, මැනේජ්මන්ට් සයන්සස්. ෆින්ලන්තය, දකුණු කොරියාව, ජපානය, මැලේසියාව, සිංගප්පූරුව, යුරෝපා හවුලේ රටවල්, ස්කැන්ඩිනේවියන් රටවල් ඔන්න ලෝකයේ අධ්‍යාපනයෙන් ඉහළම ශ්‍රේණිගත කිරීම තිබෙන රටවල්. ඒ රටවල් වල විෂය නිර්දේශය නිර්මාණය වෙන්නේ ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොලේ ඉල්ලුම සැපයුම අනුව. අපිත් ඒ විදිහට කටයුතු කරන්නට ඕන. ද විශේෂයෙන්ම අපිට දැනගන්න ලැබුණා මේ පාසලේ දූ දරුවන් නාට්‍ය කලාවෙන්, ක්‍රීඩා ශේෂ්ත්‍රයෙන්,
විශේෂයෙන්ම සඳහන් කරා මයුරු විජේසිංහ ගුරුතුමිය නියෝජ්‍ය විදුහල්පතිතුමිය සමාවෙන්න ලොකු වැඩ කොටසක් කරනවා. ඒ වගේම මොරටුව විශ්වවිද්‍යාලයෙන් ග්‍රැෆික්ස් ඩිග්‍රී එක ගත්ත ගුරුතුමෙක් එක දවසෙන් මේ ලී කැටයම් කලාව එක දවසෙන් නිර්මාණය කළා තිබෙනවා. දක්ෂ ගුරු පරපුරක් ඉන්න පාසලක්. ඒ දක්ෂ ගුරු පරපුර මේ දූ දරුවන් සියලු දෙනාම උගත් ශිෂ්ට සම්පන්න සංවරශීලී විනයගරුක යුක්තිගරුක දරු පරපුරක් බවට පත් කරන්නට ලොකු වෙහෙසක් දරනවා. ඒ ගමනට අපේ උපරිම හයිය උපරිම සහයෝගය ලබා දෙනවා. මේ වසර අවසන් වන්නට පෙර රටේ පාසල් 10126ම සුහුරු පාසල් බවට පත් කරනකොට කිවුල කනිෂ්ඨ විද්‍යාලයත් ස්මාර්ට් ස්කූල් එකක් බවට පත් කරන අවස්ථාවට මමම සහභාගි වෙලා මමම මේ ගමන ආරම්භ කරනවා කියන එක මම මේ අවස්ථාවේ සතුටින් ඔබට ප්‍රකාශ කරන්න කැමතියි. දීර්ඝව කතා කරන්නට යන්නේ නැහැ. ඒ මොකද කොටවාය ප්‍රදේශයේ අපේ කොටවාය මහවිද්‍යාලයටත් සුහුරු පන්ති කාමරයකට සහභාගි වන්න තිබෙන නිසා. අම්බලන්තොට කොට්ටාසය ගත්තාම වසම් 55ක් තිබෙනවා. මේ දිස්ත්‍රික්කයේ ගත්තාම වසම් 576ක් තිබෙනවා. ගම්මාන 1416ක් තිබෙනවා. මේ ගම්මාන 1416ටම මම හිතනවා අඩුම ගානේ මම යන්න ඇති 40 වතාවක් හෝ 50 වතාවක්. මේ හැම ගමක් පිළිබඳව ගමේ ජීවත් වෙන නගරේ ජීවත් වෙන ජනතාවගේ සිතුම් පැතුම් අභිලාෂයන් බලාපොරොත්තු පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගැන මට කාගෙන්වත් ටියුෂන් පන්ති අවශ්‍ය නැහැ. අපි හොඳින් දන්නවා ඔබගේ දුක කඳුල වේදනාව අපේක්ෂාවන් සහ බලාපොරොත්තු. මං කියන්න කැමති මේ වසර අවසන් වන්නට පෙර වසම් 576ම ගම් නගර 1416ම දුක්ඛිත ජීවිතයක් ගත කරන අතිමහත් බහුතර ජනතාවගේ ජන ජීවිතයට ආලෝකයේ උදා කිරීමේ ගමනට අපි නායකත්වය දෙනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරා. විශේෂයෙන්ම මම සඳහන් කරන්නට ඕන අද බොහෝ දෙනා තුල කතා බහට ලක් වෙනවා පාස්කු ප්‍රහාරය පිළිබඳව. පාස්කු ප්‍රහාරය පිළිබඳව මට නම් පේන්නේ බොහෝ දෙනා එක එක තැන්වල එක එක කතා කියනවා. ඇත්තටම අවශ්‍ය වන්නේ කතාව නෙමෙයි විනිවිද භාවයෙන් යුක්ත වූ විවෘත පරීක්ෂණයක්, නිවැරදි පරීක්ෂණයක්. තොරතුරු හංගන්නේ නැතුව එක් එක් පුද්ගලයෝ බේරන්නට යන්නේ නැතුව බොහොම විනිවිද භාවයෙන් යුක්ත වූ දෙස් විදෙස් විශේෂඥයින් සමන්විත වූ පරීක්ෂණ ක්‍රමවේදයක් අපට අවශ්‍යයි. මම විශ්වාස කරනවා මේකට නිකම්ම නිකම් කොමිෂන්පත් කළා හරියන්නේ නැහැ. මේකට දේශීය වගේම විදේශීය විශේෂඥින් අපි සම්බන්ධ කරගන්න ඕන. මෙතෙක්කල් මේ රටේ ජනතාව ගොනාට ඇඳපු මේ පරීක්ෂණ සියල්ලක්ම වෙනුවට එක හරි පරීක්ෂණයක්, නිවැරදි පරීක්ෂණයක් බොහොම විවෘතව සත්‍යවාදීව ක්‍රියාත්මක කරන්නට ඕන. ඒක තමයි යුගයේ අවශ්‍යතාවය. මම පැහැදිලිවම පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වුණු, අසහනයට, පීඩණයට පත් වුණු, දුකට පත් වුණු ඒ හැම දෙනාටම මම පැහැදිලි පොරොන්දුවක් දෙනවා. පාස්කු ප්‍රහාරයෙන් විනාශ වුණු ඒ දේවස්ථාන ගොඩනගන්නට ප්‍රධාන කාර්යභාරය ඉෂ්ට කරපු පුද්ගලයා හැටියට
මම වගකීමෙන් කියනවා මේ නින්දිත ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනා අපි හොයා ගන්නවා හොයා ගන්නවා විතරක් නෙවෙයි ඒ අයව නීතිය හමුවට ගෙනෙනවා එතරින් අතර වෙන්නෙත් නැහැ නීතියට අනුව දෙන්න පුළුවන් උපරිම දඬුවම ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට අපි අනිවාර්යෙන්ම කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා අපිට මතකයි වර්තමාන ජනාධිපතිවරයා බොහොම පැහැදිලිව කිව්වා ස්කොට්ලන්ඩ් යාඩ් එක ගෙනල්ලා පරීක්ෂණ පවත්වනවායි කියලා ඔහු එදා එහෙම කිව්වට ස්කොට්ලන්ඩ් යාඩ් එක පැත්ත පළාතකවත් ගෙනල්ලා නැහැ මොකද ඒකට හේතුව මොනවද මේ පාස්කු ප්‍රහාරය අපිට හංගන්න තියෙන්නේ ඇයි මෙච්චර පස්ස ගහන්නේ පසුබට වෙන්නේ නිවැරදි දේ කරන්න මේකෙන් විපතට පත් වුණේ පෞල්වල සමාජිකින්ටයි ජීවිත අහිමි වීම තුල ඇස් ඉස් මස්ලේ අවයව අහිමි වීම තුල ඥාතීන් අහිමි වීම තුල ඒ සිදුණු මහා ඛේදවාචකය දරු පෞල් පිටින් ඝාතනය වුණා අඩුම ගානේ ඒ අය වෙනුවෙන් යුක්තිය සාධාරණත්වය ඉටු විය යුතුයි නේද එය ඉෂ්ට කරන්නට අපි කිසිසේත්ම පසුබට වෙන්නේ නැහැ කිසිම කෙනෙක් රකින්නට ආරක්ෂා කරන්නට අපිට ඌමනාවක් නැහැ පාස්කු ප්‍රහාර ප්‍රශ්නේදී අපිට ඕන ඇත්ත අපිට ඕන තිත්ත ඇත්ත ඒ සත්‍ය රටට හෙළිදරව් කරන අවංක විනිවිද භාවින් යුක්ත වූ පරීක්ෂණ ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා Dasatha News ප්‍රධාන පත්‍රිකාංශය සවස 6:25ට Supreme TV ඔස්සේ දවසේ Dasatha පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න Dasatha YouTube නාලිකාව subscribe කරන්න